තමවත් ගරුවරුන් වැටුක් පිෂමතාවේ ඉවත් කරඩ යන්නේ කෝටිතු උන්දාහයි. සිගට්ටවලින් බඳු අහිිකරගන තියෙන කෝටි තිස් සද්දාහ. ඇත්තම කිවොත් හරියට සිගට බද් ගැහවුවඩක් අද ගුුවරු පාරෙන්නේ නැ ගරුවරුන්ට පුළුවන් ගුුවරුන් ටුක් පවිිතාවයකෙන් විිදරාදන්න පුළුවන්. අද රට බංකොලොත් වෙලා තියෙනවා. අපිට පේනවා ජාති්‍යන්තර මූල්්‍ය ආයතන, අපේ රට ංකොත් කිය ගුලන් කියනවා ගොලන් ශ්‍රණිගත කිරීමවලින් අපි අධීර දෙක් හලට දාලා තියෙනවා. ඒ විතරකුත් නෙවේ බඳල ගුණවර්දර ඇමතිතුමාම කියනවා අපේ රට දැන් ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා කියලා. එතකොට ඇමතිවරුත් කියනවා බංකොලොත් කියලා ජාත්‍යන්තරයක් කියනවා බංකොලොත් කියලා එතකොට මේ රටට මොකක්ද වෙන්නේ කියන එක පිළිබඳව මේ රටේ ජනතාව දැන් ඇස්සැරගෙන බලන්න සිද්ධ වෙනවා. මොකද, ආණ්ඩුව ගොඩගන්න වැඩ තැන තියෙනවා මේ රටේ ආර්ථකය සම්පූර්ණය කඩ වැටල තියෙන මනිසුන් ක්ඩ නැහ මේ ප්‍රශ්නත් එක ඉන්න මිනිසුන්ගේ ජීවිතවලට මේ රජයගේන වැඩ පිළි වෙලා මොකක්ද කියලා අපි දැන් සිකුරාදාවෙනකම් බලාගෙන ඉන්න. මේ ආණ්ඩුවට තියෙනෙ ක්‍රම දෙකයි මේ ආර්ථිකය කළනා කරය කරගන්න. ඒක තමා මේ වෙනකට ඒගුලන් කරගෙන යන්නේ. එකක් තමයි විකිවනයක අනිත් එක තමා නයගන්නේ එක. විකිනීමයි නයගැනීමයි ඇර වෙන කිසිම විකල්පයක් අපිට පේන්නේ නැහැ ආණ්ඩුවට තියෙනවයි කියලා සහ ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා කියලා. ජනාධපති ලේකම්තුමා කියෝ අපි නයගන්නේ නැහැ කියලා. ජනාධිපති ලේකම්තුමා කියන අපි නයගන්න නෑ කියලා ඇත්තම කතාව නයගන්නේ නැද්ද එහෙම නැත්තං රට බංකොලොත් වෙච්ච රටකට ජාත්‍යයන්තරේ අපිට නය දෙන්නේ නැද්ද ගල මේ නොකයා කියන කතාව මොකක්ද. අපිට ඇත්තටම ණය ගන්නේ නෑ කියලා ප්‍රතිපත්තියක ඉන්නවාද එහෙම නැත්තං අපි බංකොලොත් නිසා බංකොලොත් වෙච්ච රටකට නය දෙන්න කිසිම රටක් කැමති වෙන්නේ නෑ මේක තමයි ඇත්ත කතාව නොකයා කියන කතාව. දැ මේ අය සැරෙන්දුවා හරහා මේ රටේ තියෙන සම්පත් විකුණීමේ ිල ප න්න ගුවන් හමු ස්ථා ළ ඟට එකළම් පර රහ ලඟට කොටුව ඇතුළි තියෙන වැදගත් සහ වටිනා කියන ගොඩ නැගිලි සියලු දේවල් මේ වෙනකොට සැලසුම් කරගෙන යනවා කියලා ජනතාව අතර මතයක් තියෙනවා විකර නොග හැයි ජනතාව කියනවා ජනාධපන්ති මන්දිරේ විතරක් ඉතුර කලා අනික් සේරම විකුණයිද මේ රටේ කියලා බයකුත් මේ රටේ ජනතාවට තියෙන. ඉති අපි දැමේ ොල්ල ආි ආර්ථිකය කඩා වැටන නට හැමවෙලේම කියන්නේ කොතනදීත් කියන්නේ මේ කොවිඩ් නිසා රට කඩා වැටන කියලා. කොවිට් නිසා ආර්ථිකය කඩා වැටුන කියලා. ඇත්තරම කොවිට් නිසාන වෙයි රට ආර්ථිකය කඩා වැටනේ මේ ගොල්ලන්ගේ තියෙන ආර්ථික කළමනා කරනය දුර්වල දාවේ නිසා. අපි දැක්කා සීනි වංචාවේමොකද වුණේ සණ ගණුදෙනුවේ. කොච්චට බදු අහිමි වනාාද. ඊළඟට ජනනාතිපත්තුමා ජධතිපති වෙලා තිබ පලවෙනි කැබිනට රැස්වීමෙන්ම. මේ රටේ ලොකු ව්‍යාපාරිකයන්ඩ දී තිබ බදු සේරම අයින් කරලා මේ අහිංසක ජනතාව මත බදු පටවපු ආර්ථික ක්‍රමේකට ගියක තුළ රට ලොකු බදු අහිමි කිරීමක් වුණා ං මේ ළඟදී දැක්කා මද්‍රවවිය නිවාරණ ආයතනයක් මඟින් ඉදිරිපත් කරපු ලියවිල්ලක තියෙනවා දෙදස් දහනමයහිදම් මේ වෙන කොට සිගරට් සඳහා කිම ඇක් සිද්ද කලාලනෑ නමුත් සිගරට්මිල වැඩිවෙලාතියෙනවා. එතකොට ඒ ආදායම ඒ ලාබේ දිය ඒ සිගරට් කම්පැනිවලට මේ ආණ්ඩුවට ලැබෙන්ඩ තිබ බදදු එතනත් දිත් අහිමි වෙලා තියෙනවා. ඒ අහිමිවීම රෘපියල් කෝඩි තිස් සද්දාහක් කියයනවා. රෘපියල් කෝටි තිස්හද්දාහක් බදු අහිමිකරගෙන තියන සිගරට් වලින් විතරක් මේ කෞවවිද්දස්සේ දුම්පානය අවම කරගණ්ඩ ඕන වෙලාවේ ඒ සඳහා සහය දෙමින් මේ ආණ්ඩු බදු ගැසීම නවත්තලා තියෙනවා ඇත්තමකකිවොත් ගුරුවරුන්ගේ වැටුක් පිෂිමතාව ඉවත් කරඩ යන්නේ කෝටිතු උුන්දාහයි. සිගට්වලින් බදදු අහිමිරගන්න තියෙන කෝටි තිස් සද්දාහක්. ඇත්තම කිව්ත් හරි සිගට බද් ගැහුවඩක් අද ගරුවර පාරයෙන්නේ නහ ගරුවරුන්ට පුළුවන් ගුරුවරුන් ටුක් පිතාවකෙන් විසුඳදා දෙන්න පුළුවන්. ඉළඟට අද මේ ආර්ථකගේ කඩා වැටීම කොච්චරද කියරෙන ම් හොඳම නිඳසුර තමයි නිදහස් කලාපේ. නිදහස් කලාපයේ රැකියයා ලක්ෂය එකහමාරක් අහිමි වෙලා තියෙනු. රැකයා ලක්ෂය එක හමාරක් අහිමි ලා තියෙනවා. ඊළඟට කෘෂි අපපනයන කඩා වැටිග තියරුම් තෙල් පොහොර ටික නැහැ දිලීර නාශක ටික නැහැ කෘමි නාශක ටික නැහැ කාබනික පොහොර වගාව කියන එක සංකල්පයක් විදදිහට බොහොම හොඳයි නමුත් ඒ එක පන්තියකට විතරක් බුක්තිමිණින්ට පුළුවන් ෂ්පාදන දිහට තමයි අපේ රේ යන ගහිල බල නොයි සුප මාකටක් සොල තියන කාබණික වගාවෙන් ගෙනත් තියන එලවු අපේ සාමාන්‍ය ගම්වල න්න මනිසුන්ට කණඩබොන්න පුලුවන් කියලා. දැම් මේ කියන විදිහට නැනෝපොහොර ගහලයිවරලා හදන වීවාගාවේ. දෙතුන් සැරයක් අත නැනෝපොහොර ඉහලා මොකද අපේ රටේ ලොකු තාක්ෂණයක් නැහැ ගො අන්ට තියෙන්නේ. අත නැත්තන් කරේදාගෙන ගිහිල් ඉහ මැසින් එක ගුල්ලන්. ඉහින්න ඕනි එතකොට දෙතුන් සැරයක් යායකට ඉහන්න කී වතාවක් යන්න ඕනිද. තුනි මිනිස්ත්‍රමය කොච්චරක් යනවදේවට ඒවා ඔක්කොම වීයටට මිලගහදනකොට එකතු වෙනවා. මං හිතන්නේ නැහැ නැනෝපහොර ගහලා වල්මාර්ධනය කරගන්නත් නැතුව වල්වලටත් නැනෝපොහොර ගහල එන අස්වැඩෙන් මේ කනගානට ඊළඟ කන්නේයේදී අපේ රට මනිසුන් බත් කන්න හම්බ වෙන්නේ නැහ එතකොට අද අපනයින ආර්ථිකයටත් කෘෂ්‍යාර්ථකයට ඕක මයි වෙලා තියන්නේ. අපි දන්නවා විසිතුරු ශාක රටයාවනයට, දිලීර රෝගාපු හම ඒව රටයවන්න බැහැ. ඊළඟට එලවලු රටයාවනයට, දිලීර රෝගාපු හම කෘමි රෝගාව හම ඒවා අපනයිනය කරන්න බැහැ. ඒක තුලාාද කඩා වැටලා තියන විශේෂයෙන් තේකර්මාන්තය. තේකර්මාන්තය අද මේ රසායිනික පොහොර නැති නිසා තෙල් බෙහෙත් නැති නිසා. ඒ අගේ ආර්ථිකයත් කඩා වැටල තියෙනු. ඊළඟට ආනයන සීමා කිරීම තුළ අපනන කඩ වැටල තියවා කියනටකට හොඳ මුදාහරණය තමයි ඇඟලුම් ශේෂත්‍රයේ බොත්තමක් වත් පිටරඩින් ගේන්න නැහැ. ගන්න විදිහක් නෑ. එතුර අපි රටේ ඒවා හදන්නේ නැත්තං මේ විදිහට අප නන ගොඩ නගන්නේ කොහොමද කියනක පිළිබඳව අපිට ගැටලුවක් තියෙන. ඊළඟට බැසිල් රාජ පක්ෂ මුදල් ඇමතිතුමා කිය සාගතයක් එෙනවා කිය. ඉස්සරණන් සාගතාවේ මන්ද්‍රතුමා නියගය හින්දා ගංවතුරහින්දා මොනහරි බෝග හානි වෙලා ගිහාම. පරිසරක හේතුන් මස. මේ අපේ සාගතය එන්නේ මේ රටේ රට කරමන මිනිස්සුන්ගේ නොහැකියාව මත තමයි අපේට මිනිසුන් බඩිගින්න මැරෙන්ඩ වෙන්නේ බඳදුලගුණවාර්ධනෑ මැත්තුමාම කියන හාර අපනායන සීමා කිරීම නොකළ යුත්තක් කියලා. එතුමා ප්‍රසිද්ධ මාධ්‍යයතනයක තිබුණු සාකච්ඡාව කිති තමයිකි වේ. ආහාර ආනායන සීමවාකිරීම නොකළ යුත්තා කියලා. එතකොට දකුණුවත කරන දී මේ ආන්ඩුවයි වම්මත දන්නන්නේ නෑ. වම්මත කරන දී මේආ්ඩුවයි දකුණුවත දන්නේ නෑ. එතකට මේ ගැ ීන්දු තීරණ ගන්නන්නේ කැබිනට මණඩලේ ඇතුලේ නෙවෙයිද එහම නැතම් ඇැද මූලන කෑම මේේ ගන්න තීන්දු හින්දරද මේ ප්‍රශ්නය ඇවෙලා තියන්න කියීනක පිල්ිබඳව අපිට ගැටලුවක් තිීම. එනිසා අද ජනතාව දුක්විඳනු. ශේෂයෙන්ම අ්‍යවශ්‍ය හාර ද්‍රව්‍යවල මලපාලනය ඉවතදාලා තියනවා හාල්ුවලට අද මලක් නැහැ. එකඒ එක්නට හිතුුණු හිතුණු ගනංවලට කිරිපිරිිටිකට මලක් නැහැ. එලවල ටිකට මලක් නැහැ සියලු දේවල් ගේෑස් හිතන හිතන වෙලාවට හිතන හිතන ගංවලට දෙන තැනට ඇවිල්ල තියෙනවා අද මිලපාලනය කරන්නේ අධිකාර්යනයවෙයි අද කලුකඩේවිසින් මිල නියම කරන පාලනයක් තයි තියෙන්නේ. ඒත් එක්ම ි දක්යි ඒ පාලිමේන්තු ඇතුළේ ගිනුම්කාරක සභහාවේ වාර්තාව කතා කරනකොට කිව්ව රජයේ ආයතන කඩා වැටිලා කියලා. මේ රජයේ ආයතන කඩා වැටීම ජනතාව මත පටමනුවනන් ඒක සාධාරණ නැහැ. හොඳම උදාහරණය තමයි ලාබ ලබපු එයා ලංකායක. ගුවන් සමාගම හිටපු ජනාතිිපිතිගෙනෙකුගේ හිතරි දිලා ගත්ත තීරණයක් හිද. අද එයා ලංකා සවාගමේ පාඩුව බිලියන තිස් පහයි ඒක යන කෝටි තිස් පන්දාහක් වෙනම. පාඩුව එතු මේවා ගෙවන්නේ අපේ රටේ බදු මුදල්ලොලින්. ගුවන්්‍යානා විසිය එකක් තියෙනවා මේ විසියකටම ලීසින් ෙවන්න තියෙනවා සේවකයෝ ඉන්නවා හද්දාහක් විතර ඒකය එක ගුවන්්‍යාණයකින් නඩත්වෙනවා සේවකයෝ තුන්සීයක් විතර. අර කාලයක් අපේ සිබ එකට වනාා වගේ. සිබ එකේ සාමාන්‍යයෙන් බස්ෙක්ට ඉන්න ඕනේ ්‍රර් කෙනයි කොන්දොස්තර මහත්තයි. නමුත් අපි දන්නවා බස්ෙක්ට ඉන්නවා ඩ්‍රයිවර්ස් ලාක් ොන්දොස්තරල සීයක් විතර මෙ මෙහම තත්ත්වයක් උඩ තමයි Cබ එක පාඩුවල් ලක්කුණේ. නමුත් අපිට තියන ප්‍රශ්නයේ එයාලංකා සවාගම කියන එක. සීවිත පිරිසක් පාවිච්චි කරන එකක්. මේ එයාලංකා සමාගමයේ වරද්ද මේ පාඩුව මේ රටේ සමස්ත ජනතාවටම දරන්න වෙලාතියෙන. රට ගරුවරුන් වැටුප්ිනහැ මේ රටේ දරුවන්ට නිසි විදිහයට අධ්‍යාපනයනහැ ඒව දෙෙන්ට අවශ්‍ය විදිහයටට පහසුකම් සලසලානය අපි දන්නවා මේ සැරේ අයවයෙන් අපිට තියෙන ආරංචිය පස්වනි තැනට තමයි ලංකාව දාලතිීන්. පස්වෙනි තැනට තමයි අධ්‍යාපනය දාලාතිීන්නේ. එතකොට මේ බදුගෙවාගන්න බැරි බදු පාඩුවෙච්ච සමාගම් නඩත්තු කරන්න මේරට එබ දුම්ම බුදල් පාවිච්චි කරනවා අ්‍යවශ්‍ය වෙච්ච අධ්‍යාපනයට කුඩම්මග සැලකිලි දීල තියෙන එනිසා අපි කියනවා මේක වැඩවරද්ද ගත්ත ආණ්ඩුවක් දෙදා ස්විසියක අයවැය දැන් දෙවෙනි වැර කියවීම සිකුරාදට එනවා අපි ලංග ොමකත් ේතුමාල්ල කියනෙ එක කියලා හැයි කලම්ම කියනවා බැසිල් රජපක්ෂ මහත්ත්‍යය මේක නතාවගෙන් ගන්න ආ්ඩුවක් කියලා ජනතාවට දෙන්න දෙයක් නැහැ ජනතාවගේෙන් ගණ්ඩ තියෙන ආණ්ඩුවක් කියෙලා තමයි කියන්නේ පි ප්‍රශ්ය මයි ජනතාවගෙන් ගණඩද ොව ඉතුර වෙලා තියන්නේෙහෙේ ඇඳවත විතරයි දයන්නේ ඉතුරු වෙලා. ඇඳවත විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ගොවියගෙනෙන් ඉතුර තියෙ රෝහණමන්ද්‍රීතුම අමුඩ ලේන්ස්ුව විතරයි. අමුඩ ේන්සුවටත් දැන් පැච්ච කක්දදාගන්නවත් මාරුරගන්න බැරි තත්ත්වයකට අන්ඩෙක්ලා ගණඩුවත් බැරිවෙන්න තැනතත්වයකට මේ රටේ ගොවිය අත් වෙලා තියෙන්නේ.